महत्या मीट अपने मंगतने सज्जात के पक्षे शामिल है के कने खेली लेटिया देशपाल ने डावा तेरे बहु सामुगानो ओबे नवा मुकाद में आईओ ताम वाहन विकुण गत्ते नेद एनं pasutamaka.lk कट यान्नो को मतकने नेती देया नेती तेरा देदास हातरे ओ क्रिकेट क्रीडावें सामुगत्ते के पासे තමයි ඒ ආරාධනාව ලැබෙන්නේ රටට යමක් යටට හොඳ දෙයක් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයෙන්. ඉතින් ඒ වෙලාවේ ඔහු ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඒකට තව හේතුවක් තිබුණා අර සුනාමි ආව 2004. සුනාමියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සුනාමියේ ඒ කියන්නේ සුනාමියේ නවතැන් වෙච්ච දෙමව්පියෝ අහිමි වෙච්ච දරුවන්ට සහ ඒ අපේ රටේ ජනතාවට යම් කිසි හොඳ වැඩපිළිවෙලක් දියත් කරා ක්‍රිකට් ඒඩ් කියලා. එතකොට ඒකේ විශාල වශයෙන් විදේශ මුදල් ක්‍රිකට් ඒඩ් එකට ලැබුණා මේ රටේ මිනිසුන්ගේ ජන ජීවිත ගොඩනංවන්න. ඉතින් එතනදී හෂාන තමයි තෝරගත්තේ ඒ වැඩපිළිවෙලේ CEO විදියට. ඉතින් එයා ඉතාමත් ආසාවෙන් ඒ වැඩේ කරගෙන ගියා. මොකද මේක රටට කරන යම් කිසි සේවයක් නිසා බොහොම කැමැත්තෙන් බොහොම කැපවීමෙන් ඒ සේවය කරගෙන ගියා. නමුත් යම් කිසි දේශපාලන සහ විවිධ පුද්ගලයන් අතර තිබුණු ගැටුම් නිසා ඒ වැඩපිළිවෙල නවත්තුවා. ඉතින් ඒ නවත්තන වෙලාවේ එයාට ලොකු කලකිරීමක් තිබුණා. මොකද ඒ කරගෙන ආපු වැඩපිළිවෙල ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. සුනාමි ගම්මාන හතරක් හදන්න රටේ ඒකම දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන්න විශේෂයෙන්ම තාත්තයි අම්මයි දෙන්නම නැති වෙච්ච දරුවෝ හතර දෙනෙකුට එංගලන්තේ ශිෂ්‍යත්ව ලබා දෙන්න සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඒගොල්ලෝ ඉවර ඉගෙනගෙන ඉවර වෙනකම්ම. ඒ වගේ ඉතාමත් හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. නමුත් මේක නැවැත්තුවා. ඉතින් ඒ වෙලාවේදී එයාගේ කරපු වැඩපිළිවෙලේ එයාගේ කටයුතු කරපු සාර්ථකත්වය උඩ එයාට ඇරවීමක් ලැබෙනවා. UMP එකෙන් ඇවිල්ලා මේ තරුණ සංවිධායක වශයෙන් ඇවිල්ලා සේවයක් කරන්න කියලා. ඉතින් ඒකම තමයි එයා දේශපාලනට එන්නේ. අවිස්සාවි ලාස්නේ සංවිධායක විදිහට පළාත් සභාවට තරඟ කරනවා. නමුත් අපිට මේ ගමනේදී තේරුණා අපි එයා කරන්න ආපු සමාජ වැඩපිළිවෙල අපිට කරන්න අපහසුයි කියලා. විශේෂයෙන්ම තරුණයන්ට කිසි සපෝට් එකක් සහයෝගයක් දැක්වේ නැහැ ඉස්සරහට යන්න නායකයෙක් විදිහට. ඉතින් ඒක නිසා පළාත් සභාව ඒ අවුරුදු පහ ඉවර කළා. එයාට ඒ කරන්න තියෙන සේවාව සිදු කළා. එහෙමම ඊළඟට මහමැතිවරණ ඉල්ලන්නේ නැතුව එතනින්ම නැවතුණා. පළාත් සභාව ජයග්‍රහණය කරා. ඇත්තට මේක ලොකු ජාතික මෙහෙවරක්නේ. විශේෂයෙන් මගේ මහත්තයා බැලුවොත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටට ගෙන ආපු අභිමානය ඉතාමත් විශාලයි. මමත් පසු කාලීනව ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙලා ඒ කියන්නේ ආරාධනයක් පිට මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එකතු වෙලා කාන්තා ක්‍රිකට් සඳහා විශාල වැඩපිළිවෙලක් සිදු කරා. හැබැයි ඒ වැඩ ගොඩක් අය දැන් මගෙන් ගොඩක් අය අහන දෙයක්. ඇයි මේ දැන් මේ දේශපාලනය තෝරගත්තේ කාන්තා ක්‍රිකට් එකේ වාට මේ මෙච්චර හොඳ දෙයක් කරගෙන ගියායි මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ නැත්තේ කියලා. නමුත් හැමෝම හිතන්නේ අර ඒකේ මම මේක බොහොම ලේසියෙන් කරගෙන ආපු දෙයක් විදිහට. නමුත් මේකෙත් මට යම් යම් ගැටලු තිබුණා. ඉතින් ඒ ගැටලුත් එක්ක තමයි මේ රටේ හැමතැනම යද්දි විශේෂයෙන්ම පාසල් වලට මම ඉතාමත් දුෂ්කර පාසල් වලට ගිහින් තියෙනවා මේ රටේ. ඉතින් ඒ යනකොට රටේ දරුවෝන් වගේම ඒ අයගේ දෙමාපියෝ මට මුණ ගැසුණා. විශේෂයෙන් මේ පළාත්වල තියෙන ගැටලු ගැන මට දැනගන්න ලැබුණා. අසරණ භාවයට පත්වෙච්ච දරුවෝ දෙමාපියෝ මට මුණ ගැසුණා. මොකද මං ගොඩක් මේ පාසල් වලට යනකොට මං ඒ ගම්වල මිනිස්සුත් එක්ක ගොඩක් සුහදශීලී වුණා. ඉතින් ඒක මට දැනුණා කොච්චර මේ මිනිස්සු දුකටපත් වෙලා බොහොම කටුක දුෂ්කර ජීවිත ගත කරන්නේ. ඒකම අර ක්‍රීඩාවට මම සමහර වෙලාවට කරන්න හිටපු දේවල් මට කරගන්න සමහර වෙලාවට අපහසුතාවයල් තිබුණා. ඉතින් ඒත් එක්ක මම හිතුවා මගේ හිතේ හැම වෙලෙම තිබුණා මේවට උත්තර දෙන්න. මොකද මම සමහර වෙලාවට මගේ පෞද්ගලික මුදලින් මම ඒ දරුවන්ට ඒ අවශ්‍ය දේවල් කරලා දීලා තිනවා. නමුත් ඒක හැම වෙලෙම කරන්න බැහැ. ඉතින් මම සමහර අවස්ථාවලදී මම අපි අඳුරන දේශපාලන නායකයෝ විවිධ ආයතනවල නායකයෝ ඒ අයගෙනුත් මං උදව් ඉල්ලලා තියෙනවා. මේ වගේ දේවල් මෙහෙම වෙනවා, මේ වගේ අඩුපාඩු තියෙනවා, මේවා කරලා දෙන්න කියලා. හැබැයි එතනදී කවුරුත් සංවේදී වුණේ නැහැ මිනිස්සු ගැන.
ඒ අයට ඒක අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඇර ගොඩක් අයට ඒ අවශ්‍යතාවය තිබුණේ නැහැ අපේ රටේ ඉන්න මේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න. ඉතින් ඒකම මට සමහර වෙලාවට හිතිච්ච අවස්ථාවල් තියෙනවා. මමවත් මේ වගේ තැනක හිටියා නම් මං කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. මොකද ඒක හදවතින්මද මං ක්‍රිකට් ක්‍රීඩාවට මං සේවයක් කරේ හදවතින්මයි. ඒක මං මොකද මටත් තිබුණා ඔෆිස් එකකට වෙලා ඉඳගෙන ෆෝන් කෝල් දීලා ඔය වැඩේ කරන්න කණ්ඩායම් ටිකක් හදලා දාන්න ඉස්සරහට. නමුත් මං හිතුවේ නෑ එහෙම වෙන්න බෑ. මොකද මේ දැනුවත් වීම නැති අහිංසක දරුවෝ ඉන්න ඔය පාර දන්නේ නැති එක්ක ඒගොල්ලන්ට එන්න අතහිත දෙන්න කෙනෙක් නැතුව ඒකින්ද මම්ම මේ ගම් වලට ගිහිල්ලා මේ දේ කරනවා. මොකද මේක සාර්ථක වෙන්නේ මම්ම ගිහිල්ලා කරොත් කියන එක. අනිත් එක ප්‍රශ්නයක් තිබුණා විශේෂයෙන්ම ගැහණු දරුවෝ සම්බන්ධයෙන් විශ්වාසය සහ ඒගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන්ට. ඉතින් මම ගිහිල්ලා ඒගොල්ලන්ට පොරොන්දු වුණා. කියන්නේ මම හැම වෙලෙම කිව්වේ ඕගලන්ට ක්‍රීඩාවේ වටිනාකම පෙන්නලා දුන්නා. ඒකම ඕගලන්ගේ දරුවෝ එවන්නේ මගේ ළඟට. මං ඒ විශ්වාසය ඒගොල්ලත් එක්ක ගොඩනගා ගත්තා. ඉතින් ඒකින්ද තමයි දරුවෝන් හද මගේ ළඟට එව්වේ. ඉතින් ක්‍රීඩාවෙන් මට මේ යන ගමනදී මං දැක්ක ගොඩක් ප්‍රශ්න, ගොඩක් අඩුපාඩු. ඉතින් මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් මම කරගෙන යද්දිත් මේ වැඩපිළිවෙල මටත් ප්‍රශ්න තිබුණා ආයතනය ඇතුලේ. 98%ක් මාත් එක්ක එකට හිටියා. මට ගොඩාක් උදව් කළා. මොකද මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ අවුරුදු 8-30 කර දේට ගොඩාක් අය මට සහයෝගය දුන්නා. විශේෂයෙන්ම මාත් එක්ක ආයතනයෙන් යන ඒ වාහනේ රියදුරු පවා මාව ඉතාමත් ආරක්ෂාකාරීව එච්චර දුර බැහැර යද්දි හොඳට බලාගෙන ඒ සියලු දේම කර මම හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. 98%ක් විතර මට ගොඩාක් හොඳින් සැලකුවා. හොඳින් මාත් එක්ක කටයුතු කරා, සහයෝගය දැක්වුවා. නමුත් අර ඉතාමත් අර 2% වගේ පොඩි ප්‍රමාණයක් මට සමහර වෙලාවට මට මේක දාලෙන් ගෙදර යන්න ඕනේ කියන අවස්ථාවක් තිබුණා. මොකද මම මේක මේ අර පූර්ණ කාලීන රැකියාවක් විදිහට කරපු එකක් නෙමෙයි, ආරාධනයකින් ගරු රැකියාවක් විදිහට කරේ. ඉතින් නමුත් සමහර වෙලාවට ගොඩක් හිත විදවීම් වුණා. ඒ නිසා මට හිතුණා ඇයි මම මේක කරගෙන යන්නේ, මොකටද මම ගෙදරටලා ඉන්නවනේ, මට ඊට වැඩිය දේවල් තව තියෙනවනේ කරන්න කියලා, සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් අර දරුවෝ ගම්වල ගියාම මම දකින්නවනේ ඒ ළමයි හැදෙනවා. මම තමයි ගොඩක් දන්නේ මේ තැන්වල මේ ළමයි හැදෙනවා කියලා. ඉතින් ඒකින්ද මට හිතුව නෑ දැන් මම මේක දාලා ගියොත් එහෙම මේ දරුවන් ආපහු කඩන් හැදෙනවා. ඒ දරුවන්ට එන්න ආපහු අවස්ථාවක් එන්නේ ඉස්සරහට එන්නේ මග පින්වීම සහ ඒගොල්ලන්ව බලා ගන්න එක නැතුව යනවා. ඒකින්ද මේ දරුවෝ කවදා හරි තැනකට එයි, ජාත්‍යන්තරයට එයි, කියන්නේ අපේ රට නියෝජනය කළ ජාත්‍යන්තර තලයට එයි කියන එක සටන් වැදීමට ඒ අය හැඩගැහෙයි කියලා අපේ රටට අභිමානයක් ගෙනත් දෙන්න හැදගැහි කියන එක හිතුනහම මං හිතුවා නෑ මම මේක කරගෙන යනවා. අනිත් තමයි මගේ මහත්යාගේ ශක්තිය ගොඩක් ලැබුණා. සමහරවිට මං එයාට කතා කරලා කිව්වහම මෙහෙමයි අද මෙහෙම වුණා මෙන්න මේ විදිහට දෙයක් වුණා කිව්වහම ඉතින් එයා මට හැම වෙලෙම කිව්වේ නෑ ඔයා හොඳ දෙයක් කරන්නේ. මොකද එයාත් සමහරවිට මාත් එක්ක මේ ගම් වලට ගිහින් තිනවා. ඔයා හොඳ දෙයක් කරන්නේ, මේක තමයි රටට අපි කරන්න ඕනේ, කොහොම හරි මේක කරගෙන යන්න. ඔයා කවදා හරි දවසක දිනනවා කියලා. ඉතින් මගේ හිතෙත් ඒ ශක්තිය ඒ විශ්වාසය තිබ්බා. කවදා හරි දවසක මම මේකේ යම්කිසි රිසල්ට් එකක් මට පෙන්වන්න පුළුවන් කියන එක. ඉතින් ඒකින්ද මම ඒ අදිෂ්ඨානයෙන් වැඩ කළා. මොකද මට වෙබ්සයිට් හදාගෙන ගහපු අය ඉන්නවා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන්. ඒගොල්ලන් වෙන සම්බන්ධකම් ඔස්සේ වෙබ්සයිට් හදාගෙන මං ට්‍රිප් යනවා කියපු කට්ටිය ඉන්නවා. එතකොට සමහරු කිව්වා මෙයා ක්‍රිකට් ගහලා නැහැ. එතන මොනවද මෙයා කරන්නේ? ඒ වගේ මට මං ගැන ප්‍රශ්න කරා. ඉතින් නමුත් මම ගියේ ට්‍රිප්ද කියන එක මාත් එක්ක වැඩ කරපු අය දන්නවා. ඉතින් ඒ මං ගියේ සංචාරවල මං අද රටට වටිනා දරුවෝ රැසක් බිහි කරලා තියෙනවා. ඒක මට ආඩම්බරයක්. දැන් මෙහෙම බලුවොත් එහෙම දැන් මෙච්චර පවුස තියෙන්නේ ඇයි? ඔබතුමී මේ නෝරයටත් සජෙකටම එකතු වෙන්න ඕනේ කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. මම මේ ගම්වලට යද්දී ඉස්කෝලවලට ගොඩක් ඉස්කෝලවලට යද්දී ඇස් දෙකෙන් දැකපු කෙනෙක් තමයි එතුමා මේ රටේ ඉන්න අහිංසක ජනතාවට කරලා තියෙන සේවය. එතකොට එතුමා අපේ රටේ පාසල්වලට මං යන ගොඩක් පාසල්වලට එතුමා ඒ සේවය ලබා දීලා තිබ්බා. මේ දරුවොන්ව සවි බල ගන්නන්න එතුමා ආයෝජනය කරේ පන්ති කාමර දීලා, සුහුරු පන්ති කාමර දීලා, ඒ වගේම සමහර පාසල්ට බස් රථ ලබා දීලා තිබ්බා. ඒ කියන්නේ අපේ රටේ ඉන්න මේ දුෂ්කර පාසල් දරුවන්ට අඩු පහසුකම් තියෙන
අපේ රටේ ඒ පාසල් වලට එතුමා එවැනි දේවල් ලබා දීලා සවිබල ගැන්වුවේ අපේ අනාගත පරපුර. ඒකම එතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරපු දේවලුත් මං හොඳින්ම දැකලා තියෙනවා. ඉතින් ඒක මං හිතුවා අර රටේ ඉන්න ජනතාවත් එක්ක බිම් මට්ටමේ ඉන්න ඒ කියන්නේ මිනිසුන්ගේ හද ගැහෙන රාවය දැනගෙන කටයුතු කරන එකම නායකයා එතුමා. ඒ වගේම එතුමාට විශේෂයෙන්ම මේ රටේ කාන්තාව සවිබල ගන්නවන්න කාන්තාව සුරක්ෂිත කරන්න විශාල වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම අපි කොච්චර කතා කරත් යහපත් පුරවැසියෙක් හැදෙන්න නම් පවුල් පසුබිම බලපානවා. සමහරට පවුලේ අම්මගේ තාත්තගේ ආර්ථිකත්වයේ ඒ අයගේ අතර තියෙන ප්‍රශ්න නිසා සමහර දරුවෝ අසහනෙන් ජීවත් වෙනවා. ඒකට ඒගොල්ලෝ සමාජයට වෛර කරනවා. ඒගොල්ලෝ යහපත් පුරවැසියෙක් වශයෙන් බිහි වෙන්නේ නැහැ රටට. ඉතින් ඒකත් එක්කම එතුමගේ තියෙන වැඩපිළිවෙල ගැන මම බොහොම හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට විශේෂයෙන්ම ප්‍රායෝගිකව ඒක රටේ හැමතැනම ඇවිදිද්දි දැකපු කෙනෙක් විදිහට එතුමගේ වැඩපිළිවෙලට මගෙන් ලබා දිය යුතු දායකත්වය. මොකද එතුමත් කරේ මම කරපු දෙයමයි. එතුමා සවිබල ගැන්වුවේ එතුමා ආයෝජනය කරේ මේ රටේ දරු පරපුර. ඉතින් මම ඒ හින්දම එතුමගේ එතුමා විතරයි මාව ඇත්තටම මා වගේ කිරීමක් කරලා අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට එද්දි එතුමා මාව විශාල වශයෙන් එතුමා මට පැසසුම් කර ඒ කරන සේවාවට. ඉතින් එතුමා මට කිව්වේ තවදුරටත් මෙවැනිම සේවාවක් ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙමෙයි සමස්ත ක්‍රීඩාවට, ඒ වගේම මේ රටේ තියෙන අනිකුත් මේ කාන්තාව සම්බන්ධ අනිකුත් ගැටලු හොඳට දන්න කෙනෙක් විදිහට, බිම් මට්ටමේ තියෙන ගැටලු දන්න කෙනෙක් විදිහට එතුමත් එක්ක එකතු වෙලා ඒ වැඩපිළිවෙලට එතුමාගෙන යන ඒ වැඩපිළිවෙලට ඉදිරියට ගෙනියන්න සහයෝග ලබා දෙන්න කියන එක. ඉතින් ඒක හින්ද තමයි මම එතුමත් එක්ක එකතු වුණේ මොම ආසාවෙන් කැමැත්තෙන්. ඒ වගේම තමයි දැන් කාන්තාවක් දේශපාලනයට එනකොට ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මඩ ප්‍රවාහල අවබෝධයෙන් ගම් පටන් ගන්නවා. මම හිතන්නේ දැන් ඔබතුමිය කරපු රැකියාවවලින් වාරණයක් ඇවිල්ලා තියෙනවා නේද මේ දේශපාලනයේ පිළිසීමක් සමග. ඔව් ඇත්තටම මට මෙහෙම කතා කරන්නත් බෑ. මට මේ අපිට කතා කරන්න නම් අවසර ගන්න ඕනේ කියන එක. ඉතින් මම අවසර ඉල්ලලා දැම්මා. يعني මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන මට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් මම මේ දේශපාලනට සම්බන්ධ වෙලා ඉන්න හින්දා මට මගේ ඒ ගමන ගැන කතා කරන්න දේවල් තියෙනවා. මට ඒකට අවසර ඉල්ලලා දැම්මා. හැබැයි ඒකට රිප්ලයි එකක් නැහැ. මම අද වෙනකන් ක්‍රිකට් ආයතනට يعني සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලම මම මගේ වැඩපිළිවෙල මගේ ප්‍රෝග්‍රෑම්ස් එතකොට මට සමහර ඒ වගේ සමහර පාසල් වලින් උත්සවවලට ඉන්වයිට් කරලා තිබුණා. ඒ සඳහා යන්න අවසර ඉල්ලලා මං ඊමේල් දැම්මා. ඒකකටවත් උත්තර මට මේ වෙනකන් ලැබිලා නැහැ. කොටින්ම මට මේ මාධ්‍යට කතා කරන්න අවසර ඉල්ලලා දාපු ඊමේල් එකටවත් මට උත්තර නැහැ. ඉතින් මම මතක් කිරීම කීපයක් කරා දුරකථන ඇමතුම් දුන්නා. ඒවට උත්තර ආන්සර් කරන්නෙත් නැහැ. ඉතින් ඒ කියන්නේ මගේ සම්පූර්ණ මේ වැඩ මං කරගෙන යන වැඩ ටික නවත්තලා තියෙනවා. හැබැයි මෙතනදි කියන්න ඕනේ මම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සම්බන්ධ වෙච්ච හින්දා වෙන්නේ නැති ඒක ඒ විදිහට වෙන්නේ. හැබැයි දැන් මම හොඳටම දැක්ක පසුගිය ජනාධිපතිවරණයේදී අපේ ආයතනයේ රැකියාවේ නිරුත්ත සමහර අය වේදිකාවල හිටියා විරුද්ධ පක්ෂවල. වේදිකාවේ ඒගොල්ලෝ පේන්නම හිටියා. හැබැයි මං හිතන්නේ ඒගොල්ලන්ට මම දන්න විදිහට මං හිතන්නේ ඒ වගේ දෙයක් මෙවැනි වාරණයක් දාලා තියෙනවද කියලා මං හිතන්නේ. හරිනම් ඒගොල්ලන්ගෙන් අවසරයක් නැතුව තමයි දැන් මම මේ කතා කරන්නේ. හැබැයි ඒකට මම ඉල්ලීමක් කරලා තියෙනවා මට අවසර දෙන්න කියලා. මොකද ඒගොල්ලෝ මට එවලා තියෙන ඊමේල් එකේ හැටියට මට මගේ පෞද්ගලික දෙයක් කතා කරන්නත් මම ක්‍රිකට් ආයතනයෙන් අවසර ගන්නවා. ඒක මං හිතන්නේ ඒක මානව හිමිකම් අතින් බැලුවොත් ඒක මම හිතන්නේ ඒක හරි දෙයක් නෙමෙයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.